ආයුබෝවන් ඔබේ කොනේ රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම කුෂාණි කෞශල්‍ය අත්නායක ප්‍රථම නවදහනිය ප්‍රවෘත්ති සිරස්තල වෙත කොරෝනාවට එරෙහිව සටන් කළ හැකි බටහිර හා දේශීය ප්‍රතිකාර සොයන්න ජනපතිගෙන් උපදෙස් ගුවන්තොට පොළේදී අද සිට සියලු විදේශිකයන් පරීක්ෂාවට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් පාසල් 15කට සඳුදා නිවාඩු මුලින්ම දේශීය පුවත් චීනයේ වුහාන් නගරයේ සිටින මෙරට සිසුන් රැගෙනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් UL 1422 දරන ගුවන් යානය කටුනායක ගුවන්තොටුපලින් පිටත්ව ගොස් තිබෙනවා. ඒ රට තානාපති අංශ පවසන්නේ එහි සිටින සියලු දෙනා ආපදාවකින් තොරව සිටින බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ගෝලීය සෞඛ්‍ය අවධානමක් ප්‍රකාශයට පත් කළා. මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය එවැනි හදිසි තත්ත්වයන් ප්‍රකාශයට පත් කර තිබුණේ අවස්ථා පහකදී පමණයි. Over the global outbreak of novel coronavirus, the main reason for this declaration is not because of what is happening in China, but because of what is happening in other countries. Our greatest concern is the potential for the virus to spread to countries with weaker health systems and which are ill prepared to deal with it. ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ මෙම තීරණයට හේතුව කොරෝනා වෛරසය චීනෙන් බැහැර රටවල ව්‍යාප්ත වීම වැළැක්වීම බවයි. දිලිඳු රටවල ජනතාවට කොරෝනා වෛරසය ආසාදනය වුවහොත් එහි බලපෑම ඉතා දරුණු විය හැකියි. බටහිර අප්‍රිකා රටවල පැතිර ගිය ඉබෝලා වෛරසය නිසා මින් පෙර 11,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. එම රටවල නිසි සෞඛ්‍ය වැඩපිළිවෙළක් නොතිබීම ඊට හේතුවයි. රටවල් සහ ස්වාධීන පාලන ප්‍රදේශ 24කින් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් හමු වී තිබෙනවා. මීට පැය කිහිපයකට පෙර මහබ්‍රිතාන්‍යෙන්ද කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් දෙදෙනෙකු සුවගැනුණා. චීනයට අමතරව වැඩිම රෝගීන් පිරිසක් හමු වී ඇත්තේ තායිලන්තයෙන් සහ ජපානයෙනුයි. තායිලන්තයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 19 දෙනෙකු සහ ජපානයෙන් 17 දෙනෙකු හමු වී තිබෙනවා. වෛරසය ආසාදනය වීමෙන් චීනය තුල පුද්ගලයන් 213 දෙනෙකු මිය ගොස් තිබෙනවා. 15,238 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. ආසාදනයට පත් පුද්ගලයන් 124 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මේ අතර රුසියාව චීන දේශ සීමාව වසා දැමීමට පියවරගෙන ඇති බවයි විදේශ වාර්තා සඳහන් කරන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේද චීනයේ සංචාරය නොකරන ලෙසට සී ජනතාවට දැනුම් දී තිබෙනවා. වුහාන් නගරයේ සිටි ඇමරිකා ජාතිකයන් 200 දෙනෙකු පමණ එරටින් රැගෙනීමට ඇමරිකා එක්සත් ජනපදයේ කටයුතු කළා. ඔවුන් කැලිෆෝනියාවේ හමුදා කඳවුරක රඳවා ඇති බව සඳහන්. ඊශ්‍රායලයේද චීනය සමග සියලු ගුවන් කමන් අත්හිටුවා තිබෙනවා. චීනයේ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සදහම වෙන් වූ රෝහල පෙබරවාරි 2 වන විට සම්පූර්ණයෙන්ම වැඩ අවසන් කරන බව එරට බලධාරීන් පවසනවා. ලබන 5 වන විට එය භාවිතයට ගැනීමට හැකි බවයි ඔවුන් සඳහන් කළේ. දින කිහිපයක් ඇතුළත වර්ගාටි 25,000ක ප්‍රමාණයකට නිර්මාණය කළ මෙම රෝහල නිසා එම ව්‍යාපෘතියේ සේවකයන් චීනය තුළ වීරයන් පිරිසක් බවට මෙවන විට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය මෙවන විට යහපත් අතට හැරමින් තිබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. එම රෝගියා හැර වෙනත් කිසිදු කොරෝනා ආසාදිතයෙකු මෙරටින් වාර්තා වී නැහැ. වෛරසයේ මෙරට තුල පැතිරියාමේ අවදානම ඉතා අඩු මට්ටමක පවතින බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ. එබැවින් ජනතාව අනවශ්‍ය භීතියකට පත් විය යුතු නැති බවද ඔවුන් සඳහන් කරනවා. වෛරසයේ වැළඳී ඇති බව සොයාගත් රෝගියා දැනට සුව ලැබෙමින් පවතිනවා. ඊට අමතරව රෝගීන් සොයාගෙන නැහැ. ඉන්පසුව පරීක්ෂණ කර සියලුම සැක කළ රෝගීන්ගේ වාර්තා ඒ කොරෝනා වෛරස රෝගීන් නොමැති බව තමයි පහවරුනේ. ඒ වෛරසයේ වැළඳන රෝගියාගේ ස්වාමියාගේ පරීක්ෂණ කරා එයා වෛරස නැති බව තමයි ඔහුගේ සෑම්පල් පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ. ඒ නිසා අනවශ්‍ය බියක් ඇති කර ගැනීම අනවශ්‍යයි සම්පූර්ණයෙන්ම. ලංකාවට විශාල අවදානමක් නැති බවයි කියන්න තියෙන්නේ. ඒක නිසා ජනතාව මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැහැ. තමුන්ගේ තියෙන ගමන් බිමන් රාජකාරී කටයුතු සාමාන්‍ය විදියට කරමින් සිටියට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. චීනයේ රැඳී සිටි ශිෂ්‍යයින් 580 දෙනෙකු මෙවන විට දිවයිනට පැමිණෙති බව සඳහන්. සිජුවාන් සහ චෙන්ඩු යන ප්‍රාන්තවලින් තවත් සිසුන් 61 දෙනෙකු දිවයිනට ළඟා වුණා.
ඔවුන් වෙත ගුවන්තොට පොලේ විශේෂ වෛද්‍ය ඒකකයෙන් උපදෙස් ලබා දීම සිදු කරනවා. වුහාන් නගරයේ රැඳී සිටින මෙරට සිසුන් ගැටලුවකින් තොරව සිටින බවයි චීනයේ ශ්‍රී ලංකා වැඩපළන තානාපති කේකේ යෝගනාදන් මහතා සඳහන් කළේ. වෛරසයේ පැතිරියාම වැළැක්වීම සඳහා ගුවන්තොට පොළ තුළ නැනෝ තාක්ෂණය යටතේ නව උපකරණද සවි කර තිබුණා. 2012න් පස්සේ මේ වගේ ප්‍රශ්නයක් උද්ගත වුණේ ලංකාවේ පළවෙනි වතාවට. ඉතින් අපි හදාගත්ත නැනෝ තාක්ෂණික උපකරණය මේ වෙලාවේ සවි කරලා තියෙනවා බණ්ඩාරනායක ගුවන්තොටුපළේ. ගුවන්තොටුපළෙන් එන මගීන්ගේ යම්කිසි විදියකින් වෛරස් ආසාදනයක් හෝ ඇඟි වෛරස් ඇරගෙන ඇවිල්ලා ඒක ගුවන්ගත වුණොත් අනිත් අයට බෝවිනේක නවත්තන්න අපි සම්පූර්ණයෙන්ම වායු නිරෝධායන ක්‍රියාවලියක් යොදවලා තියෙනවා. ඒක දැන් නැවතත් ක්‍රියාත්මක වෙනවා IDH උනරෝහලෙත් ඒ අවශ්‍ය අනිත් රෝහල් වලටත් ව්‍යාප්ත වෙන විදියට. රටතුල මුඛාවරණවල හිගයක් මෙවන විට නැති බවයි පෞද්ගලික කුසසල් හිමියන්ගේ සංගමය සඳහන් කළේ. ආනයන කරුවන් 3 දෙනෙක් මිලියන ගාණක් ගෙන්නන් උන් බලාපොරොත්තු වෙනවා. මේ වෙළඳපොළ නිකුත් කර මාස ඉදිරියේදී සහනදායි මිලට පාරිවෘජ ජනතාවට දීලා මේ ප්‍රශ්නට අපි එකතු වෙලා මුහුණ දෙමු කියලා. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් Facebook සමාජ මාධ්‍යයේ පළවන අසත්‍ය තොරතුරු ඉන්නවත් කිරීමට Facebook සමාගම තීරණය කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ හා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත මෙම තීරණය ගත් බවයි Facebook සමාගම පවසන්නේ. මේ අතර පවත්නා තත්ත්වය යහපත් අතට පත් වූ වහම දඹදිව වන්දනා චාරිකා යලි ආරම්භ කරන බව විදේශ බෞද්ධ වන්දනා සංගම මෙගමුතුව පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව ප්‍රකාශ කළා. චීනයේ වුහාන් නගරයේ සිටින මෙරට සිසුන් රැගෙනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් UL 1422 දරණ ගුවන් යානය මීට සුළු වේලාවකට පෙර වුහාන්හි TNT ගුවන් තුඩුපළට ළඟා වුණා. එරට තානාපති අංශ පවසන්නේ එහි සිටින සියලු දෙනා ආපදාවකින් තොරව සිටින බවයි. කොරෝනා වෛරසය මර්ධනය කළ හැකි බටහිර හා දේශීය ප්‍රතිකාර ගැන සොයා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. බටහිර හා දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ප්‍රවීණයන් කැඳවා ඔවුන්ගෙන් තොරතුරු ලබා ගන්නා ලෙසයි ජනාධිපතිතුමා බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. සෞඛ්‍ය, විදේශ සම්බන්ධතා, සංචාරක හා උසස් අධ්‍යාපන අමාත්‍යරුන් සහ එම අමාත්‍යාංශවල නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ අද පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා. මෙරටින් හමු කොරෝනා රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට ගැනීම සහ රෝගය පැතිර යාම වැළැක්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සියලු ශාස්ත්‍රවලට ප්‍රසාදය පළ කළා. ජනතාව ආරක්ෂා කර ගැනීමට පුළුල් වැඩපිළිවෙලක් අකණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බවයි ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේ. චීනයේ සිටින සිසුන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද ජනාධිපතිතුමාගේ විමසුමට ලක් වුණා. කොරෝනා වෛරසය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම නිසා අද සිට කටුනායක ගුවන්තොටුපළේදී සියලු විදේශිකයන් සෞඛ්‍ය පරීක්ෂාවකට ලක් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. මෙරට සෞඛ්‍ය සේවයේ කාර්යක්ෂම බව හේතුවෙන් ඉතා ඉක්මනින් කොරෝනා ආසාදිත චීන ජාතික කාන්තාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට හැකි වූ බවයි අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය සඳහන් කළේ. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. එක රෝගියෙක් පමණයි කොරෝනා වෛරසය හැදිලා හරියටම අඳුර ගන්න පුළුවන්කම ලැබුණේ. ඒ රෝගියා බොහෝම සුවාතට අද හැරිලා තියෙනවා. අපි මහජනතාව උනට වඩා කලබල කරලා බය කරලා පොදු උත්සව නවත්තලා ඉස්කෝල නවත්තලා එවැනි තත්යකට අපි ගියේ නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැති නිසා. එතකොට ලංකාවේ ඔබ දන්නවා එක්කෙනයි දැනට සැකකටියුතු රෝගීන් කියන්නේ 99.9%ක් මේ අය කොරෝනා වෛරස් නෙවෙයි. ගම්පහ රෝහලේ 3 දෙනෙක් ඉන්නවා. මහනුවර ජාතික රෝහලේ 8 දෙනෙක් ඉන්නවා. කරාපිටියේ රෝහලේ 2 දෙනෙක් ඉන්නවා. රත්නපුර ශික්ෂණ රෝහලේ 1 කෙනෙක් ඉන්නවා. ඒ වගේම IDH උණ රෝහලේ 9 දෙනෙක් ඉන්නවා. සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරා මින් ඉදිරියට චීනයේ සිට පැමිණෙන පුද්ගලයන් පමණක් නොව සියලුම පුද්ගලයන් මේ හරහා යැවීම සඳහා. ඒක තරමක් අසීරු කටයුත්තක්. නමුත් අපිට මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ වුහාන් ප්‍රාන්තයේ සිටින සිසුන් ගෙන්වා ගැනීමට රජය පියවර ගෙන නැති බවයි. චීන තනාපති කාර්යාලයටද විපක්ෂ නායකවරයා මෙහිදී චෝදනා කළා. එහෙත් අද පසුරුව වන විට චීන රජය සමග පැවැත් වූ සාකච්ඡා සාර්ථක වී වුහාන් බලා ගුවන් යානයක්ද මෙරටින් පිටත්ව යී තිබුණා.
වුහාන් නගරයේ සිට ශ්‍රී ලාංකික සිසු දරුවන් දූ දරුවන් වගේම පොරවැසියන් ගෙන්වීමේ පැහැදිලි වැඩසටහනක් තවමත් ක්‍රියාත්මක වෙලා නැහැ. ඒක කනගාටුදායක කාරණාවක් හැටියට මම දකිනවා. ශ්‍රී ලංකාවේ චීනයේ තිබෙන තානාපති කාර්යාලය මේ සිර වී සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ අවශ්‍යතා ඉටු කරනටවත් ඒ අයව මෙරටට ගෙන්වා ගන්නටත් කිසිදු පියවරක් මේ වෙන විටත් අරගෙන නැtei කියන එක එල්ලවන චෝදනා පිළිබඳව චීනයේ වැඩපළන තානාපති කේකේ යෝගනාතන් මහතාගෙන් අප විමසීමක් කළා. වුහාන් නගරේ නවතිලා ඉන්නේ ශ්‍රී ලංකන් නමයි තිස්සුන්දරිකුව ලංකාවට ගෙනියන එක සම්බන්ධයෙන් අපි චීන රජයේත් එක්ක පවතාගෙන ගියපු සාකච්ඡාව සාර්ථක වෙලා මේ ළමයිව ලංකාවට ගෙනින්න පුළුවන් විදියට දැන් අපි අවිලා ඉන්නේ. බොහොම ඉක්මනින් මේ ළමයි ලංකාවට එයි කියලා මට විශ්වාසයෙන් කියන්න පුළුවන්. අමාත්‍ය විමල් වීරවංශ මහතා අද ඉල්ලා සිටියේ කොරෝනා වැනි භයානක රෝගයකින් දේශපාලනය නොකරන ලෙසයි. ලංකාවේ දැනට හොයාගෙන තිබෙන්නේ කොරෝනා වෛරසය හැදිච්ච එක රෝගියයි. ඒ රෝගියාවත් සුවතටපත් කරන්න අපේ වෛද්‍යවරු වෛද්‍ය කණ්ඩායම් සමත් වෙලා තිබෙනවා. ඒ වගේම රෝගිය වේගයෙන් පැතිර යාමට තිබෙන හැකියාව අවම කරලා තිබෙනවා. පැය 48කින් වාට්ටු සංකීර්ණයක් ඉදිවෙනවා. ඉතින් මේ තරම් කඩිනමින් මේ පියවරගෙන තියෙද්දි හැම දෙයකම මොකක් හරි වැරද්දක් හොයන මන්දමානසික පුද්ගලයෝ මේ වෛරස් තත්ත්වෙනු දේශපාලන වාසි ලබා ගන්න උත්සාහ කරනවා නම් ඒක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ලෝක බැංකු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට අමතරව නව සහයෝගීතා ක්ෂේත්‍ර කිහිපයක් හඳුනාගෙන තිබෙනවා. පුනර්ජනනීය බලශක්ති කසල බැහැර කිරීම, දියබස්නා කළමනාකරණය, අපනයන ඉලක්ක කරගත් වැවිලි, මාර්ග තදබදයේ ලිහිල් කිරීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් මෙයටතේ අවධානයට යොමු වී තිබෙනවා. ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපීය උපසභාපති හාඩ්වික් පෝෂර් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ජනාධිපති කාර්යාලයේදී අද හමු වූ අවස්ථාවේදී මෙම එකඟතාව පළ කෙරුණේ සහන පදනම් මත මුලධාර ලබා දිය හැකි බව උපසභාපතිවරයා මෙහිදී කියා සිටියා. තම ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කරන සමයේදී ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති පිළිබඳවද ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කළා. වැවිලි කර්මාන්ත සංවර්ධනය පිළිබඳ අදහස් දක්වූ ජනාධිපතිතුමා ගම්බිරිස් කුරුඳු වැනි සුළු අපනයන් භෝග කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව පෙන්වා දුන්නා. මෙවර විට රට තුළ ලෝක බැංකු ආධාර යටතේ ව්‍යාපෘති 18ක් ක්‍රියාත්මක කෙරෙනවා. කුලියාපිටිය අස්වැද්දුම ශ්‍රී සාසනාලංකාර මහපිරිවි මහා විහාරයේ දුරුතු පෙරහැර මේ වන විට වීදි සංචාරය කරනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මෙම අවස්ථාවට එක් වුණා. විහාරස්ථානයේ දහම් මණ්ඩපය විවෘත කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ සුරතින්. අනතුරුව කරඬුව මංගල හස්ත රාජා මත තැන්පත් කිරීමද මහින්ද රාජපක්ෂ මහතා සිදු කළා. විහාරාධිපති පල්ලේකාගම රතන භාරතී ස්වාමින් වහන්සේගේ අනුශාසනා මතයි පින්ක මාලාව සංවිධානය කෙරුණේ. මහා සංග්‍රහණය සහ මැති ඇමතුරුන් රසක් මෙම අවස්ථාවට එක් වුණා. තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයේ රැකගත් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ රැස් වුණා. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සංධානයේ නායකත්වයේ මෙන්ම අග්‍රාමාත්‍ය අපේක්ෂකත්වයේද ලබා දීමට තීරණය කෙරුණා. ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු 22 දෙනෙකු සහභාගී වුණේ නැහැ. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්ුණේ. 59 දෙනෙකුගෙන් යුත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 37 දෙනෙකු ඉටෙක් වුණා. මාස ගණනාවක් පුරා එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනස් කිරීම පිළිබඳ විවිධ මත ගැටුම් පැවතියත් ඊයේ දිනේදී පක්ෂ නායකත්වයේ කිසිදු වෙනසක් සිදු වුණේ නැහැ. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ වත්මන් තත්ත්වය පිළිබඳ ඊයේ මෙන්ම අද දිනේදීත් විවිධ ස්ථානවලදී පළමුණේ මෙවන් අදහස්. සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට දෙන්න ඒකමතිකව තීරණය වුණා. ඉතින් ලබන බ්‍රහස්පතින්දා ආයිත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස් වෙනවා. ඒ අවස්ථාවේදී මේ තීරණය ස්ථිර කරන්න බලාපොරොත්තු වෙනවා. පක්ෂ නායකත්වයේ දැනට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ තත්ත්වෙම ඉන්නවා. රටේ මිනිස්සු ඉල්ලන තැනට සන්ධානයේ ගොඩනැගිලා ඉවරයි. එක්සත් ජාතික පක්ෂයට තීරණය කරන්න පුළුවන් මේකට එකතු වෙනවද නැද්ද කියන කාරණාව. සජිත් ප්‍රේමදාස මැතිතුමත් අපි කණ්ඩායමක් තීන්දුව කරා කෘත්‍යාධිකාරී මණ්ඩලයට සහභාගී නොවන්න. ඒ කියන්නේ දැන් සජිත් ප්‍රේමදාස මහත්මයාට UMP නායකත්වයේ ඉපාදද? රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ තනතුර අත
අතහරින්නේ නැත්නම් මේ තනතුර ගන්න ක්‍රමයක් නැහැ අපේ පාසල ව්‍යවස්ථාවේ. හොඳින් හෝ නරකින් ගන්න බෑ මේ ව්‍යවස්ථාව ඇතුලේ. එක්කෝ නායකයා ඉල්ලාස් වෙන්න ඕන නැත්නම් ඉන්න නායකයා නැති වෙන්න ඕන. එක්සත් ජාතික පක්ෂය කියන රනිල් වික්‍රමසිංහතුමාගේ නායකත්වයෙන් හිතු ඉතාලම සුළුතර කණ්ඩායම මේක ඇතුළට එනවද නැද්ද කියන ප්‍රශ්නේ ඒගොල්ලෝ විසඳගත්තු කාරණයක්. සඳානි මහලේකම්බරයාගේ නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ ඉදිරි මැතිවරණය කොහොමද ජයග්‍රහණය කරන්න කියන එක ප්‍රශ්නේ. එතකොට සජිත් ප්‍රේමදාස මහත්තයාට ඕන විදියට මේ මැතිවරණය මේවීමේ සම්පූර්ණ අයිතිය තියෙනවා. වෙන කෙනෙකුට මේකට ඇඟිලි ගහන්න බෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් ඒකමතික විධායක තීරණයක් මත ක්‍රියාත්මක කරන්න බෑ. ආයි කකුලෙන් අදිනේවා කිසි කෙනෙකුට චෝදනා කරන්න බෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයෙක් සජාතික පක්ෂ නායකත්වයේ කිසිසේත් දෙන්න සූදානම් නැහැ. ඔහු සජිත් ප්‍රේමදාස මහත්තයාට සූදානම් වන්නේ සඳානේ නායකත්වයේ සහ අග්‍රාමාත්‍ය අපේක්ෂකත්වයේ. එනිසා මේ ගැටුම කිසිසේත් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් එක්සත් ජාතික පක්ෂ දෙකට බෙදෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ අගනිත කිරීම සඳහා නියත වශයෙන්ම 3/2ක බහුතරයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලැබෙන බව සහතිකයි. දෙකට තුන්ඩ කැඩිලා එක්සත් ජාතික පක්ෂයේ මතවාදීව විවිධ කණ්ඩායම් බෙදිලා මෙහෙම බෙදිලා නැතුව එකට ඔක්කොම ඉන්න වෙලාවේ පරාජයට පත් කරපු අපි මේ පොදු ජන සඳානේ දැවැන්ත ජයග්‍රහණයක් කරා ගෙනියන කියන එක එක්සත් ජාතික පක්ෂයට අපි මතක් කරලා දෙන්න කැමතියි. රනිල් වික්‍රමසිංහ කිසියම් දවසක දිවංගත වුණොත් ස්වර්ගස්ත වුණොත් රනිල් වික්‍රමසිංහගේ ආත්මේ භූතයෙක් වෙලා එනවා සිරිකොතට. රනිල් වික්‍රමසිංහව මේ පක්ෂේ නායකත්වය තියා ගන්න හදන්නේ රවි කරුණානායක වජිර අබේවර්ධන ඇතුළු කණ්ඩායම. ඊළඟට සජිත් ප්‍රේමදාස නායකත්වයට ගේන්න හදන්නේ හරි ඉන්ෆොනෑන්ඩු හේෂා විතානගේ චමින්ද විජේසිරි වගේ නොමේරු ලදරු වේකක. අනිත් පැත්තෙන් තලතා ආතුකෝරල මද්දුම් බණ්ඩාර මැතිතුමා ඉමිටියාස් බාකීර්මා වගේ එක්ස්පයර් වෙන්න ඔන්න මෙන්න තියෙන නායකයෝ තමයි සජිත් ප්‍රේමදාස පිටිපස්සේ ඉන්නේ. සජිත් ප්‍රේමදාස දේශපාලනයට ගැලපෙන්නේ නැහැ කියලා තීන්දුව කරේ යාගේ තාත්තා. අද එක්සත් ජාතික පාක්ෂිකයෝ හිතනවා නම් සජිත් ප්‍රේමදාසත් එක්ක ගිහිල්ලා මේ පක්ෂේ ගොඩ දාන්න පුළුවන් කියලා ඒක මිරිඟුවක්. මම කියනවා සජිත් ප්‍රේමදාසට රනිල් වික්‍රමසිංහගේ කුමන්ත්‍රණේ පරද්දලා අඩු ගන්න විපක්ෂ නායකකම අවුරුදු පහක් බේර ගන්න සටන් කරන්න කියලා. එක්සත් ජාතික පාක්ෂිකයෝ විශාල කලකිරීමකට පාවීමකට ලක් වෙලා තියෙනවා. ඔවුන් පක්ෂයේ හැරයාමක් පෙන්눔 කරනවා. මේ නායකයෝ හැමදාම පක්ෂය මේ තත්ත්වයට පත් කරා කියන විවේචනය බිම්මට්ටමේ පාක්ෂිකයන්ගෙන් අද එල්ල වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයට මතයක් නැහැ. තියෙන්නේ නිදි මතයක්. තීගුළු සදාකාලික සුව නින්දට වැටෙනවා තව මහමැති වරණයෙන් පස්සේ. මහමැති වරණ වෙනකම් 50 දින සද්දය ඇහෙනවා. එච්චරයි. සියලු දේ අනිත්‍යයි එක්සත් ජාතික පක්ෂේ නායකත්වයේ හැර. උසස් අධ්‍යාපන ලබන සිසුන්ගේ ඉල්ලීම් විධිමත් ක්‍රමවේදයකට යටතේ සාකච්ඡා කර විසඳීමට කටයුතු කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී මේ මහතා මේ බව කියා සිටියා. ඔවුන් ඉල්ලීම් හැම එකක්ම අපිට ඉෂ්ට කරලා දෙන්න පුළුවන්. හැබැයි ඒක දවසකින් හෙට කරන්නට බෑ. ඒ සඳහා විසඳුම් සොයන්න ඕනේ. ඔවුන්ගේ ඉල්ලීමක් තමයි විශ්වවිද්‍යාල විද්‍යායතන වල දරුවන්ට උපාධියක් ලබා දෙන්නේ අනාදිය තමයි ප්‍රධාන ඉල්ලීම්. මේ ඉල්ලීම් සියල්ල අපි ඔවුන්ට ඉටු කර දෙනවා. ඉතින් ඔවුන් ඒක පිළිගත්තා. දැන් අපි ඔවුන්ට කිව්වා මින් පස්සේ පරණ ක්‍රමයේ අත්හැරලා වැඩගත් දරුවෝ ලෙස ඇවිල්ලා සාකච්ඡා කරන්න පුළුවන්. දැන් අර ඉස්සර වගේ ගේට්ටු අහලා නැහැ. මේ අතර නිසි ක්‍රමවේදයෙන් බැහැරව පසුගිය රජයේ සමයේ අමාත්‍යාංශවලට සිදු කළ බඳවා ගැනීම සම්බන්ධයෙන්ද රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍රන් මහත්තුරුන් අදහස් පළ කළා. දැන් නිවාස සංවර්ධන අධිකාරිය ගත්තොත් ඒ ආයතනයේම ඉන්න පුළුවන් 1340යි. 4000ක් 5000ක් විතර විවිධ ක්‍රමවලට බඳවාගෙන තියෙනවා. ඒ කාවත් ස්ථීර කරන්න. තමුන්නාසලගේ සුදුසුකම අනුව අපි කල්පනා කරනවා කොහොමද තමුන්නාසලව කාර්යසාල බලකට ඇතුල් කරන්න කියලා. එහෙම සාකච්ඡාවක් යමින් තමයි දැන් තියෙන්නේ. මොකද මේ අයන් අතරප කරන්න පුළුවන් විදිහක් නැහැ. මේ අයත් මේ රටේ දරු මේ අයන්ට යම් කිසි වැඩපිළිවෙලක් ඇති කරලා. නුත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ දේශපාලනික පත්‍රකාර කල්පනා කරා මේ වෙලාවේ මේ අයන් උසිගන්නලා පුළුවන් ද අපිට මේ ආණ්ඩුවට විරුද්ධව කරන්න. ඊයේ කරේ ඒක. විශාල පිරිසක් මේ මධ්‍යම සංස්කෘතික අරමුදල බඳවාගෙන තිනවා තියෙන වැඩ ප්‍රමාණයට වඩා මේ විශාල ප්‍රමාණය අපිට දරන්න හරි අමාරු වුණා. මේ අපිට ඉල්ලීම කරන පිරිස මේ අදින් සේවය අවසන් වෙන 648 සම්බන්ධයෙන් නැවත සලකා බැලීමක් කරන්නයි කියලා අපිට දැනුම් දීමක් ලැබුණා ගරු ජාමති ලේකම්තුමාගෙන් උදේ. අපි හිතුවා මේ අපි තුන්වෙනිද පවත්වන පාලක මණ්ඩලයට මේ සම්බන්ධයෙන් පාලක මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න. මහකන්නේ වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් බිලියන 3830ක් ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය ශ්‍රීහාන් සේමසිංහ මහතා පවසනවා. අනුරාධපුර මහබැංකු ශ්‍රණාගාරයේ පැවති රැස්වීමකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. සුළු හා මධ්‍ය පරිමාණ ණය ගැනීම්කරුවන් මුහුණපා ඇති ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබුණා.
ආණ්ඩුව එදා රුපියල් 50ක් වී කිලෝවකට ලබා දෙනවා කියලා පොරොන්දු වුණාට අවසානයේ රුපියල් 38කට වී වල සහතික මිල තීන්දුව කරලා අපේ දිස්ත්‍රික්කවල ජනතාව රැවට්ටීමකට කටයුතු කරා. අපි රාජ්‍යයක් හැටියට තීන්දුවක් අරගෙන තියෙනවා. නැවත රුපියල් 50කට මේ රටේ ගොවියාගේ වී මිල දී ගැනීමේ හැකියාව තියෙනවා. අපි ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු කළා තියෙනවා. වගේම මේ වෙනකොට මහා භාණ්ඩාගාරය රුපියල් මිලියන 3830ක මුදල ඒ අදාළ දිස්ත්‍රික් ලේකම්වරු සහ ගමට ගියක් රටට හෙටක් සංකල්පය තුළ සෑම ග්‍රාම සේවා වසමකටම නිවසක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය කුරුණෑගලින් හෙට ආරම්භ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. පසුගිය ආණ්ඩුව විසින්ගේ දේශපාලන වාසිතක සංවර්ධන කටයුතු ආරම්භ කරා. මේ සංවර්ධන කටයුතු ආරම්භ කරාට ඒ කිසිවකට මුදල් ගෙවලා නැහැ. බිලියන 130ක් පොලු තියලා තියෙනවා මේ පෞගිය ආණ්ඩුව රටේ ජනතාව. ඒ නිසා අද මේ බර කරට ගන්න සිද්ධ වෙලා තියෙන්නේ වර්තමාන අපේ ආණ්ඩුවට. ගමට ගයක් රටට හිතක් කියන සංකල්පය තුළ මේ රටේ සෑම ග්‍රාම සේවා වසමකම නිවසක් ඉදිකිරීම ආරම්භ කිරීමේ වැඩපිළිවෙල හෙට දවසේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරනවා. ඒ ගියක් ලබා දී මේ වැඩපිළිවෙලේදී ණයක් නෙමෙයි දෙන්නේ. 72 වන ජාතික නිදහස් සමර උළෙල වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් අද සිට ක්‍රියාත්මකයි. ගාලුපාරොස්සේ කොල්ලුපිටිය හන්දිය දෙසින් පැමිණෙන රථවාහන ලිබර්ටි වටරව මොස්සේ පිත්තල හන්දිය දක්වාත් ලිප්ටන් වටරව මොස්සේ වෝඩ් පෙදෙස යුනියන් පෙදෙස හා ඩීන්ස් පාර වෙතටත් ඇතුළු විය හැකි බවයි පොලිසිය සඳහන් කළේ. හැව්ලොක් මාර්ගයෙන් පැමිණෙන රථවාහන තුම්මුල්ල දෙසින් තර්ස්ටන් පාර හා පිත්තල හන්දිය ඔස්සේ ධර්මපාල මාවතට ඇතුළු විය හැකි. යුනියන් පෙදෙස සහ ඩීන්ස් පාර ඔස්සේ සොයිසා වටරවුමට පැමිණෙන රථවාහන බොරැල්ල දෙසට ධාවනය කිරීම සඳහා වෝඩ් පෙදෙස භාවිත කළ හැකි බවයි රථවාහන පොලිසිය සඳහන් කළේ. බෞද්ධාලෝක මාවතට පිවිසෙන රථවාහන බොරැල්ල කනත්ත වටරවුම දෙසින් පිටවෑ හැකිවනවා. අද සිට ක්‍රියාත්මක කෙරෙන මෙම රථවාහන සැලැස්ම යටතේ හෙට සහ අනිද්දා උදෑසන 6 සිට පසුරු 1 දක්වා වාහන ධාවනය කළ යුතු වෙනවා. පෙබරවාරි 3 වනදා මෙම රථවාහන සැලැස්ම පෙරවරු 8:30 සිට පස්වරු 1 දක්වා ක්‍රියාත්මකයි. නිදහස් සමරු උළෙල පැවැත්වෙන පෙබරවාරි 4 වනදා අලුයම 4 සිට දහවල් 1 දක්වා රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වෙනවා. මේ අතර කොළඹ පාසල් 15කට ලබන සඳුදා දිනයේදී නිවාඩු ලබා දී තිබෙනවා. ඒ අනුව කොළඹ ඩීඑස්ඒ නනායක විද්‍යාලය, රාජකීය, තර්ස්ටන්, යශෝදරා, මියුසියස් යන විද්‍යාල මෙන්ම ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය, කාන්තා විද්‍යාලය, කොළඹ ජාත්‍යන්තර පාසල හා විචල ජාත්‍යන්තර පාසල සඳහා නිවාඩු හිමිවනවා. එමෙන්ම කොළඹ මහානාම, පොල්වත්ත ශාන්ත මයිකල්, පොල්වත්ත ශාන්ත මේරි, කොළඹ 12 මිහිඳු, කොළඹ 10 අල් හිදායා, කොළඹ 10 අශෝක යන විද්‍යාලවලටද නිවාඩු හිමිවනවා. අදාළ දිනේ මගහැරෙන අධ්‍යන කටයුතු වෙනුවෙන් වෙනත් දිනයක් යොදා ගනිමින් ආවරණය කරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ප්‍රධානීන් වෙත දැනුම් දී ඇත්තේ. හෙරොයින් තොගයක් සමග ඊයේ අතරමුරුගත් සැකකරුවන් 3 දෙනා දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිසියට අවසර ලබා දුන්නා. හෙරොයින් කිලෝග්‍රෑම් 192ක්, ගිනි අවි 10ක් සහ මැගසින් 10ක් සමගයි සැකකරුවන් 3 දෙනා ඊයේ අත්අඩංගුවට ගැනුණේ. මෙසේ අත්අඩංගුවට ගැනුණේ හොරණ ප්‍රදේශයේ පදිංචි සහෝදරයන් 2 දෙනෙකු සහ එක් සහෝදරයෙකුගේ පෙම්වතිය බව කියන කාන්තාවකුයි. සැකකරුවන් පානදුර වැඩබලන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබුණේ. දැන් ව්‍යාපාරික පුවත්. ජාත්‍යන්තර මට්ටමේ පාවහන් ටී ෂර්ට් ඇතුළු උපාංග අලවියේ ප්‍රමුඛතම නමක් දිනා සිටින පූමා ආයතනයේ නව ප්‍රදර්ශනාගාරය කොළඹ වන් ගෝල් ෆේස්හිදී විවෘත කෙරුණා. එහි අලවි ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වුණේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගකාර මහතාගේ ප්‍රධානත්වයෙන්. තවත් ක්‍රීඩකයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සබපෝෂ අනුග්‍රහයෙන් 11 වන වරටත් පාසල් පාපන්දු තරඟාවලියක් පැවැත්වුණා. වයස අවුරුදු 14න් පහළ අන්තර් පාසල් පාපන්දු ශූරතා තරඟාවලිය ආරම්භ වූයේ පසුගියදායි. අවසන් තරඟ ගාල්ලේදී පැවැත්වුණා. ඒ සඳහා පාසල් කණ්ඩායම් 500ක් තරඟ වදින බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ වුණේ. සමස්ත ශූරතා කුසලාන භාර දීම හා අනුග්‍රාහක චෙක්පත් ප්‍රදානය මෙහිදී සිදු කෙරුණා.
හතලිස්වන මිස් ග්ලෝබල් රූපරාජිනී තරඟය පිළිබඳ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. සංචාරක ප්‍රවර්ධන අමාත්‍යාංශය සහ ට්‍රොනික් එන්ටර්ටේන්මන්ට් එක්වයි එය සංවිධානය කරන්නේ. රටවල් 90ක තරඟකාරියන් ඊට එක්වනු ඇති. ලෝ පුරා මිලියන 60කට අධික ප්‍රේක්ෂකයින් වෙත එය සජීවීව විකාශය කරන බවයි මෙහිදී ප්‍රකාශ වුණේ. තරඟාවලියේ ජාතික අධ්‍යක්ෂිකා ටැටියානා රාජපක්ෂ මහත්මිය සහ 45වන මිස් ග්ලෝබල් රූපරාජිනී ලෙස කිරුළු පැලඳි ඇලිසියා ගැන්ක් මෙනවිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ලංකා බැංකුවේ හයිඩ් පාක් ශාඛාවට වසර 41ක් සම්පූර්ණ වුණා. ඒ වෙනුවෙන් සර්වරාත්‍රික පිරිත් දේශනයක් සහ පසුදින සංඝගත දක්ෂිණාවක් එහිදී පැවැත්වුණා. ලංකා බැංකුවේ බස්නාහිර පළාත දකුණ සහකාර මහ කළමනාකාර සම්පත් පෙරේරා මහතා සහ ශාඛා කළමනාකාරිනී KKSS දේදුණු මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. තිරසර සංචලතාව පිළිබඳ පළමු ජර්මානු ශ්‍රී ලාංකික සමුළුව කොළඹදී පැවැත්වුණා. එය අමාත්‍ය මහින්ද අමරවීර ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජර්මානු තානාපති ජෝන් රොඩ් ආර්ථික කටයුතු හා බලශක්තිය පිළිබඳ ජර්මානු ෆෙඩරල් අමාත්‍යාංශයේ සංචලතා සංකල්ප හා ප්‍රවාහන ප්‍රතිපත්ති ඒකකයේ ප්‍රධානි ආචාර්ය සෙලස්මන් යන මහත්වරුන් ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ ජර්මානු ව්‍යාපාරයේ නිල නියෝජිතයා ලෙස ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ දූත පිරිසකගේ සහභාගිත්වයෙන් එය සංවිධානය කෙරුණා. වැලියුබල් ෆිනෑන්ස් ආයතනයේ හලාවත ශාඛාව නව ගොඩනැගිල්ලකට පිවිසීම එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රංගමුව මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එය මෙම ආයතනයේ 42 වන ශාඛාවයි. 2012 වසරේදී හලාවත ශාඛාව පිහිටුවා ඇත්තේ. එමගින් ප්‍රදේශයේ විශාල පිරිසකට සිත සැලසෙන බව කළමනාකාර අධ්‍යක්ෂවරයා මෙහිදී පැවසුවා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk